ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ වීසා ඔන් ඇරයිවල් රටවල් පිළිබඳව. ඒ කියන්නේ ගිහිල්ලා වීසා ලබා ගන්න පුළුවන් රටවල් පිළිබඳව. මේ වෙද්දි ශ්‍රී ලාංකික પાස්පෝර්ට් හිමියන්ට විවිධ ක්‍රම ඔස්සේ තරමක් පහසුවෙන් වීසා ලබාගෙන සංචාරය කරන්න පුළුවන් රටවල් 56ක් තියෙනවා. මෙම වීසා ලබා ගැනීමේ ක්‍රම වෙන්නේ වීසා ඔන් ඇරයිවල්, ඊ වීසා සහ ETA. මේට අමතරව ශ්‍රී ලාංකිකයන්ට වීසා ප්‍රී ලබා දෙන රටවලුත් 15ක් තියෙනවා. මේ රටවල් 56 හැරණු විට ශ්‍රී ලාංකිකයන්ට අනෙකුත් රටවලට සංචාරය කිරීම සඳහා අදාළ රටේ එම්බසියෙන් වීසා ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඇතරම සාමාන්‍ය පුද්ගලයෙක්ට නම් එම්බසියෙන් වීසා ලබා ගැනීමේ ප්‍රොසෙස් එක ඉතාමත්ම අමාරු කාර්යයක්. කෙසේ වෙතත් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට අදාළ රටට ගිහිල්ලා වීසා ලබා ගන්න පුළුවන් රටවල් පිළිබඳව. 2023 වර්ෂයේ වෙද්දි රටවල් 22ක් විසින් ශ්‍රී ලාංකිකයන්ට වීසා ඔන් ඇරයිවල් ලබා දෙනවා. නමුත් මේ අතර තියෙනවා රටවල් පහක්. ඒ රටවල් පහට ඊ වීසා සහ වීසා ඔන් ඇරයිවල් කියන ක්‍රම දෙක ඔස්සේම වීසා ලබා ගන්න පුළුවන්. එම රටවල් පහ වෙන්නේ බොලීවියාව, කාම්බෝජය, ලාඕසේ, මැඩගස්කරය සහ රුවන්ඩාව. ඉතින් ඔබට අවශ්‍ය නම් මේ රටවල් පහට ගිහිල්ලා වීසා ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉඳන්ම ඔන්ලයින් මාර්ගෙන් වීසා ලබා ගන්නත් පුළුවන්. ගොඩක් දෙනෙක් අහලා තිබ්බ ප්‍රී වීසා සහ වීසා ඔන් ඇරයිවල් අතර වෙනස මොකක්ද කියලා. ඇත්තටම වීසා ඔන් ඇරයිවල් රටවලට වීසා ලබා ගන්න සිද්ධ වෙන්නේ මුදල් ගෙවලා. ඒ කියන්නේ අදාළ රටේ එයාපෝර්ට් එකේදී ඔබ මුදල් ගෙවුවම ඔබට වීසා එක ලැබෙනවා. නමුත් ඒ අතරින් බොහෝමයක් රටවල් ඔබ පිළිබඳ තවත් කාරණා කිහිපයක් සොයා බලනවා. උදාහරණයක් විදියට ඔබගේ නවාතැන්වෙන් කරවා ගැනීම, සංචාරය සඳහා අවශ්‍ය මුදල් තියෙනවද, ඒ වගේම ආපසු යන්න ගුවන් ටිකට් පත් තිබෙනවද වගේ දේවල් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර රටවල් තියෙනවා ඔබ අදාළ රටේ රැඳිලා ඉන්න දින ප්‍රමාණය අනුව තමයි වීසා එකේ මිල තීරණය වෙන්නේ. ඒ කියන්නේ සති දෙකට මාසෙට මාස තුනට වගේ වීසා ලබා ගන්න පුළුවන්. එවැනි රටවලට උදාහරණයක් විදියට බොලීවියාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වීසා එක පිළිබඳ විශේෂයෙන්ම තවත් දෙයක් පැහැදිලි කරන්න අවශ්‍යයි. ඇත්තටම මේ විදියට ලබා ගන්න පුළුවන් වෙන්නේ සංචාරක වීසාවක් පමණයි. ඒ කියන්නේ සංචාරක වීසාවක් මගින් ඔබට අදාළ රටේ රැකියා කරන්න, අධ්‍යාපනය ලබන්න සහ පදිංචි වෙන්න හැකියාවක් නැහැ. හදිසියේවත් ඔබ මේ වීසා නීති කඩ කරොත් ඒක ඔබේ වීසා හිස්ටරි එකට දැඩි ලෙස බලපානවා. ඒ කියන්නේ ඔබට අනාගතයේදී වෙනත් කිසියම් රටකට වීසා ලබා ගැනීමේදී එය දැඩි ලෙස බලපානවා. සමහර විට වීසා ප්‍රතික්ෂේප වෙන්නත් එය හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම වීසා ඔන් ඇරයිවල් රටවලට සංචාරය කරන්න කලින් ඔබ අදාළ රටේ වීසා නීති පිළිබඳ හොඳට හොයලා බලන්න අමතක කරන්න එපා. මොකද ඔබ අතින් යම් වරදක් සිදු වෙලා තිබුණොත් අදාළ රටේ ඉමිග්‍රේෂන් දාරියට හැකියාවක් තිබෙනව ඔබ නැවතත් හරවල් ශ්‍රී ලංකාවට එවන්න. ඒ නිසා අදාළ රටට අවශ්‍ය කරන සියලුම ඩොකියුමන්ට්ස් රැගෙන යන්න අමතක කරන්න එපා. ඔබට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ මේ වෙද්දි ශ්‍රී ලාංකිකයන්ට වීසා ඔන් ඇරයිවල් ලබා දෙන රටවල් ලයිස්තුව. ඇතරම මේ රටවල් ලයිස්තුව විවිධ රටවල් සංක්‍රමණ නීති රීති වලට අනුව අඩු වැඩි වෙන්න පුළුවන්.